අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ඒ මතේ තමයි රාජ්‍ය අමතිවරය හැටියට අපිට විදේශීය කොන්ත්‍රාත්කරුව අවශ්‍ය වෙන්න බෑ. අපි ඊට වැඩිය දේවල් කරපු රටක්. නමුත් මොකක් හෝ ප්‍රශ්නයක් නිසා ඕමන්ත් එක එහා ටික හදා ගන්නත් ඉන්දියාවයි. බෙලියත් එක හදා ගන්නත් චීනය ඕනේ. ඉතින් දැන් මේ පොඩි පොඩි අපි බලනවා මේ හබර් ඔය කියපු ඒවා දැන් පේරදෙනිය වගේ ඒවා අපි දෙන්නේ නෑ පිට රට සමාගමට. අපි බලනවා මේක දෙපාර්තමේන්තුවේ සේවකයෝ හිටියත් පුළුවන්. නැත්තම් මේ සිල්පර කොට ටික දාලා ලෙවල් ටික අරගෙන රේල් පිහිටි ටික දාගන්න එක මහා ලොකු ඊට වැඩිය දේවල් මේ රටේ දේශීයව කරලා තියෙනවා. මතය තියෙනවනේ හැම එකම පිටරට කොන්ත්‍රාත්කරුවෙක් කැවිලා. එතකොට ඉතින් වැඩක් නැහැනේ. ඒ මුදලත් ආපහු කොහෙට හරි යනවා. නමුත් මේක අපි උත්සාහ කරලා දැන් උදාහරණයකට මීරිගම කුරුණෑගල මාර්ගයේ සියලු දෙනා දේශීය කොන්ත්‍රාත්කරුවෝ අපි දක්ම යන එකේ තරම් ගැස්සෙන්නේ නැහැ. ඒ කියන්නේ දීටත් වැඩිය ප්‍රමිතිය වැඩි. ඉතින් අපි ආයෙ ගැන විශ්වාසය තියන්න ඕනේ. දැන් අපි කටුනායක දක්වා එයාපෝට් එකට. දුම්රිය මාර්ගයේ තියෙනවා එයාපෝට් එක ඇතුළටම තෙල් ගෙනියනවා. මිනිසු ගෙනියන්න වැඩපිළිවෙලක් නැහැ. ඒකත් අපි ආරම්භ කරන කොච්චර ලේසිද ගුවන්තොට පොළෙන් ඇවිල්ලා දුම්රිය නැගලා යන්න පුළුවන්. හරි නුවරට යන්න පුළුවන් කුරුණෑගලට යන්න පුළුවන් අනුරාධපුරයට යන්න පුළුවන්. දැන් ඒවත් අපි සකස් කරමින් පවතින ප්‍රශ්න තියෙනවා. රේල්වේ දෙපාර්තමේන්තුව කියන්නේ කාලයක් තිස්සේ නොයෙකුත් තීන්දුව తీරන නිසා විශාල අවුල් සහගත තැනක් තියව එකින් එක අපි නිරාකරණය කරමින් අමතුමියත් එක්ක මේ දිනවල අපි කටයුතු කරගෙන යනවා.